දැන්දැ රගීන් වැඩියෙන් වාර්තාාවෙනවා. ඒ අපේ බලාපොරත්තු සුන්වීමක්ද. නැත ලෝකයේ බොහෝරටවල පළමු අවස්ථාවට වඩා ඊළඟ අවස්ථාවලදී. රෝගීන් වාර්තාාවීම වැඩි. ඒ නිසාම මේ අවස්ථාවේදී. රෝගයේ පැතිරීම වැලැක්වීමට හානිය අවමකිරීමටත්. ඔබේ කොටස ඔබ ඉටු කළ යුතුමයි. අපේ ජීවිත හානි අඩුයි. එතකොට මෙච්චර පරිස්සංවන්න ඕනද. අනිවාරයෙන්ම ඔවු. අවමත් වැඩිපුරරෝගීන් වාර්තාාවන්නේ තරුණ සහ මැදිවේ කාණ්ඩාතරයි. ජීවිතහානි අඩු ඒ නිසයි. රෝගය අවදානම් කණ්ඩායම් මතර පැතිරීම ආරම්භ ඕහොත් තත්වේ සැනෙකින් කනපිට හැරෙන්න්න පුළුවන්. දැනුත් වඩා වැඩි ජීවිත අවදානමක් ඇත්තේ කාටද. ජේෂ්ඨපුරවැසියන් වන අපේ ආදරණය වැඩි හිටියන් සහ. දියවැඩියාව අදිරුදුරපීඩනය. වකුගඩු රෝගවැනි දිගු කාලීන රෝග ඇති පුද්ගලයින්. එහෙමනම් ඔවුන් රැකගැනීමේ අපි එකනෙකාගේ වගකීම මොකක්ද. ප්‍රිය සම්භාෂන ජනතාව එක්්‍රොක්වන ඕනෑම මාදිලියක උත්සව අවස්ථාවන්. මේ වෙලාවෙදි අදි අවදානම්. මේ අවධානම ගන්නවාද නැද්දයන්න තීරණය කිරීමට තරම් ඔබ සැම බුද්ධිමත්. එකනෙකා වෙනුවෙන්ම, අනවශ්‍ය ගමන් බිමන් සම්පූර්ණයෙන්ම නවතාදමමු. අත්‍යාවශ්‍ය කාරණා සඳහා යෑමේදීද සෞඛ්‍යවපදෙස් සීයටසීයක් ක්‍රියාත්මක කරමු. වගකීමෙන් ජීවත්වමු ඔබත් සුරැකී වැඩිහිටියන්ද සුරකිමෝ.